Hi guys, අදත් සෙට් වෙලා ඉන්නවා Talk with SUPPA channel එකත් එක්ක. ඉතින් අදත් පොඩි අප්ඩේට් එකකට ගියා. පොඩි නෙමෙයි මේක ටිකක් ලොකු අප්ඩේට් එකක්. ඉතින් අපි මොකද නේ ඔයාලා කලින් වීඩියෝ එක මම කිව්වා මේක අපි මේ ඉස්සරහ ස්පේස් එක අපි තියාගෙන හිටියේ ප්‍රොජෙක්ට් එකක් දාන්න හරි නැත්නම් TV එකක් පොඩක් ටිකක් ලොකු TV එකක් දාන්න. ඉතින් අපි ඒකට තෝරගත්තා සිංග අඟල් 58 Epic 4K TV එකක්. හරි ඉතින් වැඩි විස්තර කතා කරනවා නම් ඉතින් සිංග TV එක ගැන ඉතින් ඔයාලා වෙබ්සයිට් එකෙන් හොයන්න පුළුවන් සිංග TV එක මේකේ දැන් ස්ටොක් නම් කොහොමද දන්නේ අඟල් 58ක් දිගයි ඒ කියන්නේ පැත්තට දිගයි 4K HDR Android AI Smart TV එකක් 4K TV එකක් කිව්වොත් හරි ඉතින් අපි ඒක බලමු unbox කරන වීඩියෝ එක ඉතින් මේක ලොකු unbox එකක් නැහැ ඉතින් ඔයගොල්ලන් තේරෙනවනේ මේක පොඩ්ඩක් පෙට්ටිය කඩලා තමයි ඉතින් අපි පොඩ්ඩක් බලලා ආයි පොඩ්ඩක් සෙලොටේප් පාරක් දැම්මා ඉතින් ඒක ඉතින් හැමෝම කරන්න දෙයක් නැහැ මොකද නැත්තම් ගෙනාවුවට පස්සේ මේකෙ මුකුත් නැත්තම් මොකද කරන්නේ සමල්ලට මේ සමහර බඩු ගන්නකොට මේ පව කේබල් පව මේ අවේලබල්ුවේ නැත්තම් මල කෙලියක් වෙන්නේ ඒක නිසා අපි පොඩ්ඩක් අන්බොක්සින් කළා ඉතින් ඔයගලන්ට පේන්න මෙන්න මෙහෙම අන්බොක්ස් කළා ඉතින් පොඩක් පෙට්ටිය ඩැමේජ් වෙලා තියෙනවා ඒක ඉතින් ගණන් ගන්න එපා සරලයි මේක පව කේබල් එක නෝ ඒ වගේම ටීවී එක නෝ ඔච්චර තමයි තියෙන්නේ බා බොක්ස් එකේ හරි ඒක හැමින් එලියට ගත්තා ඊට පස්සේ මේක මවුන්ට් කරන්න ඕනේ බිත්තියට. ඉතින් අපි මවුන්ට් කරන්න පොඩි ට්‍රික් එකක් විදියට ඉතින් ෆෝන් එකේ ඇප්ස් තියෙන ඕන තරම් අර මොනවාද බබල් ලෙවල් ඇප්ස් තියෙනවා. ඉතින් ඒක හරියටම හරිද මන් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපි මේ මුළු මේ ගේමින් බිල්ඩ් එකේම සමහර ලෙවල්ස් ගන්න උනේ අපිට ඔන්න ඕකෙන් තමයි. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේ හැම එකක්ම හරියට කෙලින් තියෙන ඒකෙන් බල්ලා තමයි. ස්මාර්ට් මට බල්ලා. ඒකේ ඕකේ නම් ඉතින් අපි මේ විදියට හැම ලෙවල් වැඩක්ම අපි බබල් ලෙවල් කියන ඇප් එකෙන් කරගත්තා ඒක යූස්ෆුල් වුණා ටිකක් ඊට පස්සේ අපි මෙතන ඩ්‍රිල් කරගෙන ඊළඟට දැන් මේකේ ආයි මේ මැෂින් එක එළියට දාන්න වෙන නිසා අපි ඒක රෙද්දකින් වහලා පොඩි කාඩ්බෝඩ් එකක් තියාගෙන ඉතින් මේ වැඩ දෙක ඉතින් ඔයගොල්ලෝ මේ සාමාන්‍යයෙන් දන්න දේවල් නේ ඉතින් ඒක කොහොමද ඩ්‍රිල් කරගත්තා ඒ වගේම මේකට මේ බ්‍රැකට් එක ආවා ඊට වගේම මේකේ රඳවන්නත් හරි ලේසි මේ ටීවී එක ලොකු බරක් තියෙන බෙවුරු කියන්න ඕනේ නැහැ මේක ටිකක් බරයි ටීවී එක ඉතින් දැන් ඉතින් මවුන්ට් කරන වැඩේ තමයි තියෙන්නේ ඉතින් ඒක පරිස්සමට කරගත්තා ඉතින් මේකේ පොඩි වාසියක් තියෙනවා මොකද අපේ තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක මේක මිනි තියටර් එක කන්සෙප්ට් එකක් වගේ පේන්න ගත්තා අපිට මේ ටීවී කොන් කළාට පස්සේ ඔයාලන්ට පේන්නේ ඉස්සරහට ඉතින් ටීවී ගැන පොඩ්ඩක් කිව්වොත් මේක 4K සපෝට් ඒ වගේම නැරෝ බෙසල් එජ් එකක් තියෙනවා ඔයගලන්ට පේන්නේ නැති පොඩ්ඩක් ෂාප් එජ් එකක් තියෙනවා ලොකු මේජ් එකකුත් නැහැ ඉතින් රීෆ්‍රෙෂ් රේට් එක 120 හර්ට්ස් විදිහට ගන්නවා එතකොට මේක ස්මාර්ට් ටීවී එකක් වෙන්නේ මේක ස්මාර්ට් කිව්වට මේක ඇන්ඩ්‍රොයිඩ් ටීවී එකක් ඒ කියන්නේ තනිකර ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එක රන් වෙන්නේ එතකොට මේ බ්‍රවුස් එකක් තියෙනවා ඉන්බිල් ඒ වගේම 2.0 ස්පීකර්ස් සිස්ටම් එකක් තියෙනවා Wi-Fi ඉන්බිල් තියෙනවා ඔයගොල්ලන්ට Bluetooth subwoofer එකක් ගත්තොත් මේක ඒ through පියා කරගන්න පුළුවන් ඒ වගේම USB port එකක් port දෙකක් තියෙනවා එතකොට හොඳම දේ තමයි ඔයාලට මේකේ HDMI ports තුනක් ලැබෙනවා ඒක ගොඩක් ලොකු වාසියක් ඒ වගේම මේක single brand එකකින් brand වෙන හින්දා ඉතින් පොඩ්ඩක් කවුරුර හිතනවා ඇති මේක අවුලක් තියනවා කියලා single එකේ product නිසා එහෙම එකක් නැහැ මට නම් මොකද ගානක් අඩු වෙන්න ඕනේ ඒ වගේම සිංගල් එකේ මේකත් මොකක්ද එකට කියන්නේ මේ සිංගල් එකේ මේ වගකීමකුත් තියෙනවානේ ඉතින් අවුරුදු 3ක් මට වගකීම දුන්නා ඉතින් එහෙම ප්‍රශ්නකුත් නැහැ ඕගලන්ට පේනවා ඇති දැන් මිනි තියටර් කියන කන්සෙප්ට් එකට අපේ රූම් එක හදාගත්ත විදිහ
මංගලින් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි කම්පියුටරේ තියෙන දෙයක් direct TV එකෙන් බලන්න බෑද කියලා දැනට බෑ මොකද HDMI out දෙකයි මං ගත්තේ PC එකෙන් ඒක නිසා බලමු ඉස්සරහට ඒක අප්ඩේට් එකක් වෙනකන් PC එකයි TV එකයි තුනම කනෙක්ට් වෙන විදිහට හදාගන්න. ඉතින් දැනට ඒක බෑ. දැනට ඉතින් ප්‍රොජෙක්ට් එකක් මොකක් හරි visual out කරලා pen එකකට දාලා ගහලා තමයි බලන්න වෙන්නේ. ඉතින් දැනට පොඩ ඩවුල් ගණන් ගන්න එපා. ඒකත් ඉස්සරහට මං වීඩියෝ එකක් ගේන්නම්. ඔයගලන්ට අවුලක් තියෙනවා HDMI 3ක් يعني මොන්ටස් 3 4ක් එකට එලියට ගන්න ඕන නම් ඒකත් ඉස්සරහට ගේන්නම්. ඉතින් අදට මෙච්චරයි වීඩියෝ එක. ඉතින් subscribe කරලා set වෙන ගන්න යාළුවන්ට share කරන්න. ඉස්සරහට තව අලුත් videos එනවා. ඉතින් gaming room එකේම තියෙන videos මට කරන්නත් බැහැ ඉස්සරහට. මම ඉස්සරහට game මොකද GTA role play gaming videos ටිකක් කියන්න තියෙනවා. ඒ ටිකත් බලලා set වෙන boys and girls set වෙලා ඉන්න. ඉතින් fun එකක් ගමු. අපි වැඩක් කරමු. කට්ටියම එකට ඉස්සරහට යන්. ඉතින් පොඩි පොඩි channels තියෙන කට්ටියට කියන්න තියෙන ඉතින් gaming room එකක් මම දාන්නේ ගොඩක් කට්ටියට morale එක up කරලා ගන්න. මොටිවේට් වෙන්න. ඉතින් තමන්ට පුළුවන් විදියට කේදරදීම පුළුවන් දේවල් හදා ගන්න. ඉතින් ඒවල මේ අවුල් හිතන්න එපා. දැන් මේ අපි example එකක් දුන්නේ. ඉතින් මේ මෙතන තියෙන gaming room එකම build කරලා ඉතින් ඔයාලට මේ වගේ room එකක් හැමෝටම හදා ගන්න පුළුවන්. දැන් කවුරු හරි කියලා සල්ලි තියෙනවා නම් කියලා එහෙම නැහැ. try කළොත් පුළුවන් කවදාවත් දවසක එතනට එන්න. ඉතින් boys and girls අපි කැපුණා. සුබ දවසක් කට්ටියටම පරිස්සමෙන් ඉන්න.